வணக்கம், ஆயி போவன். அத அபி இகனகனிமு சத்தியே தினஹத தெமல பாஷாவෙන් කොහොමද ප්‍රකාශ කරන්න කියලා. சத்தியே தினஹතර தெமல பாஷாவෙන් කියන්නේ கிளமெய் நாட்க. சத்தியே මුල්ම දවස තමයි සඳුදා. අපි සඳුදාට தெமல பாஷாவෙන් කියන්නේ திங்கட் கிளமெய். තිංගල් කියලා කියනවා. සතියේ දෙවෙනි දවස තමයි අඟහරුවාදා. අපි අඟහරුවාදා දෙමළ භාෂාවෙන් කියන්නේ සෙව්වායි කිලමේ. සෙව්වායි කියලා තමයි බොහෝ විට පාවිච්චි කරන්නේ. අඟහරුවාදා. සතියේ තුන්වෙනි දවස තමයි බදාදා. බදාදාට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ පුදන් කිලමේ. අපි බොහෝ විට පාවිච්චි කරන්නේ පුදන් කියලා. සතියේ හතරවෙනි දවස තමයි බ්‍රහස්පතින්දා. අපි බ්‍රහස්පතින්දාට දෙමළ භාෂාවෙන් කියන්නේ පියාලන් කිලමේ. පියාලන් කියලා කියනවා. බ්‍රහස්පතින්දා. සතියේ පස්වෙනි දවස තමයි සිකුරාදා. සිකුරාදාට අපි කියන්නේ වෙල්ලි කිලමේ. වෙල්ලි කියලත් භාවිතා කරනවා. ඒ කියන්නේ සිකුරාදා. සතියේ හයවෙනි දවස සෙනසුරාදා. සෙනසුරාදාට අපි දෙමළ භාෂාවෙන් කියනවා සනි කිලමේ. අපි ලේසියට කියනවා සනි කියලා. ඒක හරි පහසුයි. සෙනසුරාදා. සතියේ අවසාන දිනේ. ඒ තමයි ඉරිදා. ඉරිදාට අපි දෙමළ භාෂාවෙන් කියනවා ඥායිරුත් කිලමේ. පහසුවට අපි තවත් භාවිතා කරන වචනයක් තමයි ඥායිරු. මීට අමතරව සතියේ දින වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචන ටිකක් අපි දැන් බලමු. අද දවස ප්‍රකාශ කිරීමට දෙමළ භාෂාවෙන් ඉන්රු කියලා භාවිතා කරනවා. ඉන්රු. ඊයේ දවස ප්‍රකාශ කිරීමට දෙමළ භාෂාවෙන් භාවිතා කරන්නේ නේත්‍රු. නේත්‍රු. ඊයේ. පෙරේදා කියලා භාවිතා කිරීමට දෙමළ භාෂාවෙන් මුන්දනාල් කියලා අපි උදා ගන්නවා. මුන්දනාල්. පෙරේදා. හෙට දවස ප්‍රකාශ කිරීමට අපි යොදා ගන්න වචනය තමයි නාලේ. නාලේ. නාලේ කියන්නේ හෙට. අනිදා යන්න ප්‍රකාශ කිරීමට දෙමළ භාෂාවෙන් යොදා ගන්න වචනේ තමයි නාලන් ඩේක්කු. නාලන් ඩේක්කු කියන්නේ අනිද්දා. අපි නැවත සතියේ දින හත මතක් කරගමු. තිංගල්. සඳුදා. සෙව්වායි. අඟහරුවාදා. පුදන්. බදාදා. වියාලන්. බ්‍රහස්පතින්දා. වෙල්ලි. සිකුරාදා. සනි. සෙනසුරාදා. ඥායිරු. ඊදා. ඉන්රු. අද.
නේතු ඊයේ මුන්දනා පෙරේදා නාලේ හෙට නාලන්ඩේකු අනිද්දා YouTube channel subscribe. Vanakkam.